सुनन्तु सङ्गमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता सद्धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धम्मं वो भिक्खवे देशिस्सामि आदि कल्याणं मध्ये कल्याणं परियोसान कल्याणं सात्तं सव्यञ्जनं केवल परिपुन्नं परिशुद्धं ब्रह्मचर्यं प्रकाशिस्सामीति वासनावंत पिन्वत्नी अद बौद्ध्यानालिकाव मगिन विसुरुवा हरिन मे उदार सद्धर्म देशनावेहि प्रधान दायकत्वे दरन्नी गंपह वरपलान उडुतुत्तिरिपिटिये पदिंचि पीके लीलावती मौतुमिय एवगेम चंद्रकांति समरसेकर महात्मिय कियन ए सदहवतुन विसिन ए दायकत्वे दरन पिन्वत् हेमदिनाम विशेषयेन अद दवसे इताम सतुटट प्रीतियट पत्वेन्नट ओने मत निसाद ओब मे करन्नट यन्नी तमंगे जीविते सिदु करन सुविशेषी वू पुण्य कर्मयक् मे पिनट देवनी वेन तवत् पिनक् लोक धातुव तुल नहि लोके दिय युतु देवल यमताक् तियेनवनं ए देवल अतर अग्रम देय तमयि तथागतयन् वहन्से वदाल धर्मय लोकेट लबा दीम ए शासने हंदुन्वन्ने धर्म दानय कियला बुदुरजानन वहन्सेम देशना करनवा सब्ब दानं धम्म दानं जिनाते सेलु दानयंट वडा धर्म दानय अग्रयै उतुम्यै मम देशना करमि कियला एच्चर श्रेष्ठ देयक् धर्मय कियला हंदुन्वन्ने मे महा पोलोव मत ब्रह्म लोकय तरम उस शत्रुवन् वलिन् मेनिक् वर्ग हतकिन् महा प्रासादयक् हदनवा ए प्रासादय हदला बुद्ध प्रमुख महा संघयाट मे मेनिक् प्रासादय संघ सतु कल्ला पूज करनवा විහාරයකට පාවිච්චි කරන්න කියලා විහාරස්ථානයකට ගන්න කියලා එහෙම පූජා කළොත් ඒ කෙනාට ලැබෙන කුසලය මෙපමණයි කියලා කියලා නිමාවටපත් කරන්න බෑ එච්චර සුවිශාල කුසලයක් බ්‍රහ්ම ලෝකය තරම් මුස මැණික් වලින් හදපු ඒ ප්‍රාසාදය පූජා කළ කෙනාට ලැබෙනවා නමුත් තථාගතයන් වහන්සේ අපිට කියනවා ඊට වඩා පිනක් ධර්ම දාණයෙන් ධර්ම දාණය දෙන කෙනාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා බලන්න මේ පින කොච්චර එතකොට වටිනවද කියලා
බඹලොව තරම් මුස ප්‍රාසාදයක් හදලා මේ බුද්ධ ශාසනයට පූජ කරනවට වැඩිය පිනක් අද දවසේ ඒ දායකත්වයේ දරණ පීකේ ලීලාවති මෞතුමිය ඒ වගේම චන්ද්‍රකාන්ති සමරසේකර මහත්මිය තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා ඒ පිරිස අද මේ ධර්ම දාණය ලබා දෙන්නේ මේ මෙතන රැස් වෙලා සිටින පිරිසට විතරක් නෙවෙයි ශ්‍රී ලංකා දීපවාසීන්ට විතරක් නෙවෙයි මේ නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණය කරන समस्त लोकवासी बौद्ध जनतावट अद उतुम धर्मदानय प्रधानय करणवा एबविन दायकत्वे दरन्नु अतिशयिन्म सतुरट पत्तेन्न अद अप विसिन लोवे दिय हैकि अग्रम देय दन देमिन अग्रम वू पुण्य कर्मय सिदु कर गन्नटयि मे संबोधि विहारस्थाने धर्मशालावे මේ මොහොතේ අපි මේ වාඩි වෙලා සිටින්නේ කියලා ඒ මොහොත ගැන හිතලා ඒ දායකත්වයේ දරන සදහැතියනොත් ධර්ම ශ්‍රවණය කරන පින්වතුනොත් අතිසෙයින්ම සතුටටපත් වෙන්න. අද මම මේ පින්වත් පිරිසට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක්. මේක බොහෝම දීර්ඝ දේශනාවක්. ඒක නිසා සම්පූර්ණ සූත්‍රය එක ධර්ම දේශනාවකදී කියන්න අමාරුයි. මේ දේශනාවේදී කියන්න පුළුවන් ටිකක් තමයි පින්වත් පිරිසට කියලා දෙන්න අදහස් කරන්නේ. මේ සූත්‍ර දේශනාවට කියන්නේ චච්ඡක්ක සූත්‍රය කියලා. මොකද්ද දේශනාවට කියන නම? චච්ඡක්ක සූත්‍රය ච කියලා කියන්නේ හයට චක්ක කියන්නේ ඒත් හයට ඉතින් හයේ කොටස් හයක් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ ධර්ම දේශනාවක් මේ ධර්ම දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකයට අයිති ග්‍රන්ථයේ ඉතින් මේ ධර්මදේශනාව දේශනා කිරීමෙන් පස්සේ ලැබිච්ච ප්‍රතිඵල ටික මම ඉස්සෙල්ල ඔබට කියන්නම් මේ දේශනාව දේශනා කරලා අවසන් වීම සමගම දේශනාව ශ්‍රවණය කළ ස්වාමින් වහන්සේලා 60 නමක්ගේ සිත තුළ සියලු කෙලෙස් නැති වෙලා ගියා උන්වහන්සේලා රහතුන් වහන්සේලා බවට පත්තුනා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළ මොහොතේ ඒක විශේෂිත ආශ්චර්යයක්ම නෙවෙයි මොකද බුදු කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට රහතුන් වහන්සේලා බිහි වෙන්නේ 60 නමක් නෙවෙයි සිය ගණන් දහස් ගණන් රහතුන් වහන්සේලා බිහි වෙච්ච අවස්ථාවන් තියෙනවා ඒ වගේම තමයි සාරිපුත්ත මහා රහතන් වහන්සේ एक දවසක් තථාගතයන් වහන්සේ දේශනා කළාට පස්සේ මේ සූත්‍රය මේ දේශනා කළා. එදාත් 60 නමක් රහතුන් වහන්සේලා බිහි වුණා. තව දවසක මොග්ගල්ලාන තෙරුන් වහන්සේ මේ වදාලා. එදාත් 60 නමක් රහතුන් වහන්සේලා. මේකේ අට කතාවේ කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැමදෙනාම එක්වර එක්වර බැගින් මේ දේශනාව දේශනා කළා. හැම අවස්ථාවකදීම 69 69 බැගින් රහතුන් වහන්සේලා බවට පත් වුණා කියලා. ඒකත් මහා ආශ්චර්යයක් නොවේයි. මොකද සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් කියලා කියන්නේ මේ ලෝකේ වැඩ සිටි මහා ප්‍රඥයෝ. ඔවුන්ට වඩා ප්‍රඥාවන්ත පිරිසක් लोके तावत नहे एवं महा प्राक्ञयन धर्मदेशनावक करन मुहतक हेटनमक रहत्तुना केनेक असिरिमत सिदुवीमक नेवे मेके तीन आश्चर्यमत सिदुवीम सिदुने श्रीलंका द्वीपयेदे एक निसा अट्ट कथावट अनुराधपुरे महाविहार भिक्षुन वहन्सेला
මේ ආශ්චර්යමත් සිදුවීම ඇතුළත් කරලා තිබ්බා. ඒ අසිරිමත් සිදුවීම තමයි අපරභාගයේ පන තම්බපන්ණි දීපේ මලිය දේවත් තේරෝ නාම. පස්සේ කාලකදී මේ තම්බපන්ණි දීපයේ තම්බපන්ණි දීපය කියන්නේ ශ්‍රී ලංකා දීපයේ මලිය දේව කියලා තෙරුන් වහන්සේ කෙනෙක් පහළ වුණා. මේ මලිය දේව කියන මහා රහතන් වහන්සේ අනුරාධපුරේ මහා විහාරයට වැඩම කරලා ලෝවා මහා ප්‍රාසාදයේ යට තට්ටුවේදී මහල් 9කින් තට්ටු 9කින් සමන්විත විශාල ප්‍රාසාදයක් ලෝවා මහා ප්‍රාසාදය මෙහි යට තට්ටුවේදී මේ චචක්ක සූත්‍රය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ 69ක් රහතුන් බිහි වුණා. තව දවසක් උන්වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයේ තිබෙනවා. අට කතාවේ කියන විශේෂයෙන් මහා මණ්ඩපය කියලා. මහා මණ්ඩපය කියලා කියන්නේ ප්‍රධාන මණ්ඩපයක් තිබ්බ ලෝවා මහා ප්‍රාසාදේ. ඒ ප්‍රධාන මණ්ඩපයට තමයි නිරතුරුව භික්ෂූන් වහන්සේලා ධම් කතාදිය කිරීමට රැස් වෙන්නේ. ප්‍රධාන මණ්ඩපයේදීත් උන්වහන්සේ දේශනා කළා. එදාත් 69ක් රහතුන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මහා විහාරයෙන් නික්මිලා පාලියෙන් කියනවා චේතිය පබ්බතං ගතෝ කියලා. චේතිය පර්වතයට ගියා. චේතිය පර්වතය කියලා කියන්නේ චෛත්‍යයක් තියෙන කන්ද. මේ චෛත්‍ය තියෙන කන්ද කියලා හඳුන්වලා තියෙන්නේ මිහින්තලාව. මිස්සකපව්ව කියලා අපි කියන්නේ මිහින්තලාව. උන්වහන්සේ මිහින්තලාවට වැඩියා. එහෙ වැඩ සිටි ස්වාමින් වහන්සේලාට ගිහි පින්වතුන්ට දේශනා කළා චචක්ක සූත්‍රය. 69ක් රහතුන් වහන්සේලා බිහි වුණා. තව මේකේ සඳහන් වෙන උන්වහන්සේ ධර්ම දේශනා කරපු තැන් රාසියක්. ඉතින් කාලය ගොඩක් යන නිසා මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රධාන තැන් කීපයක් කිව්වොතින් මුති අංගණයේදී දේශනා කළා තියෙනවා. කැලණි විහාරයේදී දේශනා කළා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ මේක දේශනා කරන්නම දකුණු පළාතට වැඩම කළා. දකුණු පළාතේ චිත්තල පබ්බත කියන විහාරයට. චිත්තල පබ්බත කියලා කියන්නේ සිත සතුටු කරවන විහාරය කියන එකයි. ඒ චිත්තල පබ්බත විහාරයට අද කාලේ කියන්නේ සිතුල් පව්ව කියලා. මං හිතන්නේ ඔබ කවුරුත් ගිහිල්ලා ඇති. දවල් කාලේ ගියොත් මහා රස්නෙ නිසා චෛත්‍ය දේශ බලන්න අමාරුයි. උදේ කාලේ හරි හවස් කාලේ හරි ගියොත් අර පහල ගල උඩ තියෙන චෛත්‍ය දේශ බලන්න පුළුවන්. ඒකෙන් සිත ඉවතට ගන්න හිතෙන්නේ නැහැ. එච්චර සාන්තයි. හිත සතුටටපත් කරවනවා. මේ තියෙන සුන්දරත්වය රහතුන් වහන්සේලා දැකලා තමයි මේකට කිව්වේ චිත්තල පබ්බත කියලා, සිත සතුටු කරවන පර්වතය කියලා. ඉතින් මේ සිතුල් පව්වට උන්වහන්සේ වැඩියා. වැඩම කරලා සිතුල් පව්වේ මහා පොකුණක් තියෙනවා. අර චෛත්‍ය පහළ තියෙන වාහන නවත්තන ලොකු මිදුලක්. ඊට පස්සේ අද කාලේ ගොඩක් කිඹුලන් ඉන්න විශාල පොකුණක් තියෙනවා. මුන්වහන්සේ මේ පොකුණ ළඟට වැඩම කළා. වැඩම කරනකොට ඒ විහාරස්ථානේ වැඩ හිටිය ප්‍රධාන ස්වාමින් වහන්සේ, ලොකු ස්වාමින් වහන්සේ, වස් 60කට වඩා වැඩි, උපසම්පදාවෙන් අවුරුදු 60කට වඩා වැඩි. උන්වහන්සේ නාන්න ඇවිල්ලා මේ පොකුණු තීරයට වෙලා ඉන්නවා. මලියදේව තෙරුන්, මේ වැඩිහිටි තෙරුන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කළා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේව නාවන්නද කියලා. උන්වහන්සේ කතා කරනකොටම දැනගත්තා අඳුරන්නේ නැහැ. කතාවෙන්ම දැනගත්තා මේ මලියදේව රහතුන් වහන්සේ කියලා. කිව්වා, මලියදේවයිනි මට දැන් උපසම්පදාවෙන් අවුරුදු 60කටත් වඩා වැඩි. මගෙන් කවදාවත්ම කවුරුවත් අහලා නැහැ ස්වාමීනි නාවන්නද කියන වචනේ. මගේ ජීවිතේ කවදාවත්ම මන් දන්න කාලෙක පැවිද්ද තුල මගේ ඇඟට යම්කිසි කෙනෙක් කත තියලා ස්පර්ශයක් ලබා දීලා නැහැ.
ඔබේ පළමුවෙනි වතාවට මගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේව නාවන්නද කියලා. හොඳයි මලිය දේවය මාව නාවන්න කියලා කිව්වා. උන්වහන්සේ මේ වැඩිහිටි තෙරුන් වහන්සේගේ ඇඟ අතපය අතුල්ලලා උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් නාවන්නට යෙදුනා. එදා මේ විහාරස්ථානේ ධර්ම දේශනා කරන දවස ස්වාමින් වහන්සේලා ඔක්කොම ශාලාවකට එකතු වෙලා මහා තෙරුන් වහන්සේ කියනවා මලිය දේව අද ධර්ම දාණය ඔබ විසින් අපට ලබා දිය යුතුයි කියලා. මලේ දේව මහ රහතුන් වහන්සේ ඒ මොහොතේ මේ චචක්ක කියන සූත්‍ර දේශනාව වදාලා එදා දේශනා කළ මොහොතේදී 60 වස් පිරුණු ස්වාමින් වහන්සේලා 60 නමක්ම රහතුන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ 60 තැනකදී මේ දේශනාව කළා. එක තැනේදී 60 නම බැගින් 60 තැනකදී රහතුන් වහන්සේලා බිහි වුණා. එතකොට 60ව 60ක් කීයද? 3600ක් වෙනවා. රහතුන් වහන්සේලා 3600යි. අපි මේ කතා ගැන කිසිම දෙයක් සාසන ඉතිහාසය ගැන එච්චරකට දන්නේ නැහැ. අපි අනුරාධපුරේ යනකොට වට්ටාරමට එක්ක යනවා අපේ දහම් පාසල් යන ළමයි එහෙම. එක්කන් ගිහිල්ලා කියනවා පුතේ මේ තමයි මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි ඇඳ. එතන තාමේ ඇඳ තියෙනවා. මේ තමයි ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වැඩ සිටි තැන කියලා ළමයින් ගොළුවට කුංචි කාලෙම මිත්‍යා දෘෂ්ටියක් දානවා. අද කාලේ රහතන් වහන්සේලා නැහැ පුතේ කියලා නොකිය කියන්නේ එක. බලන්න මලියදේව තෙරුන් වහන්සේ මේ මගේ අතේ තියෙන පොත ඔබට අරන් බලන්න. මලියදේව තෙරුන් වහන්සේ 60 තැනකදී මේ සූත්‍රයක් එක දේශනාවක් ගැන විතරයි මේ කියන්නේ. දේශනා කරද්දී රහතුන් 3600ක් බිහි වෙනවා. උන්වහන්සේලා ඊට ඉස්සෙල්ලා පිරිනිවන් පෑවද? අපි කියමු පිරිනිවන් පෑවමයි කියලා. ඒත් මේ අට කතාවේ කියනවා පස්සේ කාලෙදී ත්‍රිපිටක ධාරී චූල නාග කියලා රහතුන් වහන්සේ කෙනෙක් මේ චචක්ක සූත්‍රයේ වදාලා එතකොට දහසක් දෙනා රහතුන් වහන්සේලා බවට පත් වුණා කියලා. ඉතින් උන්වහන්සේගෙන් පස්සේ හුඟ කාලයකට පස්සේ සිදුවීම් වෙලා තියෙන්නේ. ඉතින් මලියදේව මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහෝම ලස්සන ප්‍රකාශයක් කළා. උන්වහන්සේ කියනවා අපේ බෝසතාණන් වහන්සේ ඉස්සර තේමිය කියලා තාපස කෙනෙක් වෙලා හිටියා. ඒ තාපසතුමාගේ කාලේ පිරිස 12000ක් එතුමා ළඟ තාපස පැවිද්දෙන් පැවිදි වුණා. ඒ 12000 ඔක්කොම පිරිස අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී රහත් වෙලා පිරිනිවන් පෑවා. එදා හිටි 12000න් එක්කෙනයි ඉතුරු වුණේ. ඒ කෙනා තමයි මම. අද මමත් පිරිනිවන් පානවා. එදා හිටි 12000ක් බුදු පිරිස අදින් අවසానයි කියලා උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. ඉතින් මේ උදාන වාක්‍ය කිව්වේ එදා තේමිය ජාතකයේ හිටපු 12000ක් දෙනා නිවන් දැකලා ඉවරයි. මේ අන්තිම කෙනා එයත් අද නිවන් දක් අද එයත් පිරිනිවන් පානවා කියලා. අපේ පිරිස මේක වරද්ද ගත්තා. හිතුවා රහතන් වහන්සේලා ඉවරයි කිව්වා කියලා. කවුරු හරි අන්ධයෙක් බාලයෙක් අඥානෙක් ඒ ප්‍රකාශ කළා. අපිත් හරියට අර තල්ලත්තකට බෙලිගෙඩියක් වැටුනහම හාව දුවන්න පස්සේ ඔක්කොම දෙව්වානේ ලෝකෙ පෙරලෙනවමයි කියලා. ඒ වගේ අපිත් ඒ දෘෂ්ටිය ඒ විදිහටම දරාගත්තා. ඉතින් පළමුව ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනේ සල්ගස් දෙකක් අතර පැනවුණ පිරිනිවන් ඇඳේ වැඩ ඉඳගෙන ශ්‍රාවකයින්ට කතා කරනවා. කතා කළා කියනවා මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලොව තුල පවතින තාක් කල් මේ ලෝකය මේ ශාසනය පළමුවන ශ්‍රමණයාගෙන්ද දෙවන ශ්‍රමණයාගෙන්ද තුන්වන ශ්‍රමණයාගෙන්ද සිව්වන ශ්‍රමණයාගෙන්ද
හිස් නොවේ යයි මම කියමි. පළමු වන ශ්‍රමණයා කිව්වේ සෝහාන් ඵලයට පත් වෙච්ච කෙනා. දෙවන ශ්‍රමණයා කිව්වේ සකදාගාමි කෙනා. තුන්වන ශ්‍රමණයා කිව්වේ අනාගාමි කෙනා. හතරවන ශ්‍රමණයා කිව්වේ රහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තියනකන් මේ මාර්ග ඵලලාභීන්ගෙන් මේ ශාසනය හිස් වෙන්නේ නැහැ කියලා. ඒක තුල අපිට තවත් පණිවිඩයක් දැනුම් දෙනවා. ඒ තමයි අදටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. අදටත් ඔබ කැමතිනම් ඔබ උත්සාහ කරනවා නම් මේ ශාසනය නෛර්යානිකයි ප්‍රතිඵල සහිතයි. ඔබට කැමතිනම් මාර්ගඵල ආදී උපදවා ගන්න පුළුවන්කම තියෙනවා කියන පණිවිඩය තථාගතයන් වහන්සේ අපිට ලබා දෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනකම්ම නිවන් මඟ තියෙනකම්ම මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවනි කියලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඉතින් අපි ඒක නිසා චචක්ක සූත්‍රයේ යම්කිසි කොටසකට අපේ අවධානය යොමු කරමු. ඒ කොටස පිළිබඳව අපි නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් ආදර ගෞරවයෙන් යුතුව ඉගෙන ගනිමු. උන්වහන්සේ දේශනා කරනවා ච තණ්හා කායා වේදි තබ්බා. මහණෙනි තණ්හා හයක් තියෙනවා. මේ තණ්හාවල් හය පිළිබඳව වේදි තබ්බා දත යුතුයි කියලා. තණ්හාවල් හයක් තියෙනවා. ඒ තණ්හා හය ගැන දත යුතුයි. මෙතන දත යුතුයි කියන්නේ විශේෂයෙන් කියනවා සහ විපස්සනා මග්ගේන ජානිතබ්බන්ති කියලා. විදර්ශනා භාවනා මාර්ගයෙන් ඕනේ මේ තණ්හා හය හරියට අවබෝධ කරගන්න. මොනවද මේ තණ්හා හය? ඔබ කවුරුත්ම දන්නවා මේ හය පිළිබඳව. අපි බලමු කල්පනා කරලා. එකක් තමයි මේ තණ්හාවේ තියෙනවා රූපවලට ආසාව ඇතිවීම. එහෙන් රූපයක් බලනකොට ඒ රූපයට හිත තුල ආසාව ඇති වෙනවා. ඒ තණ්හාවට කියන්නේ රූප තණ්හා කියලා. ඊළඟට ශබ්දයට ආසාව ඇති වෙනවා. ඒකට පාලියෙන් කියනවා සද්ද තණ්හා. ගඳ සුවඳට ආසාව ඇති වෙනවා. ඒකට පාලියෙන් කියන්නේ ගන්ධ තණ්හා. දිවට දැනෙන රසයට ආසාව ඇති වෙනවා. පාලියෙන් කියන්නේ රස තණ්හා. ඊළඟට කයට ලැබෙන පහසට ආසා හිතෙනවා. ඒකට කියන පොට්ටබ්බ තණ්හා කියලා. ස්පර්ශයට ආසිතන එකට පාලියෙන් ස්පර්ශයට කියන පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ තණ්හා. ඊළඟට සිත තුළ හටගන්න සිතුවිලි වලට ආසාව උපදිනවා. ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. කියන්න බලන්න හය පිළිවෙලින් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ තමයි තණ්හා හය. අපේ ජීවිතය ගත්තහම මේ තණ්හා හය අපි තුල තියෙනවද නැද්ද? මේ ටික සම්පූර්ණයෙන්ම අපි තුල තියෙනවා. මේ තණ්හා හය බුදුරජාණන් වහන්සේ කියනවා තුන් ආකාරයකින් අපේ ජීවිතයේ තුල හට ගන්නවා කියලා. ආකාර තුනකට. එකක් තමයි අපිට දැක්ක හැටියම ආසිතන ලස්සන රූපයක්, ලස්සන ගයක්, ලස්සන වාහනයක්, ලස්සන කෙනෙක් දැක්ක හැටියම ආසිතනවා. ඊළඟට අහපු හැටියම ආසිතන දේවල් තියෙනවා. ආග්‍රහණය කරනකොට මාස හිතෙනවා. රසය දිවට දැනෙනකොට මාස හිතෙනවා. පහස ලැබෙනකොට මාස හිතෙනවා. සිතට සිතුවිල්ලක් කෙනකොට මාස හිතෙනවා. ඒක හටගන්නේ අපේ හිත තුල තියෙන රාගය මුල් වෙලා. රාගය කියන්නේ හිතේ තියෙන ආසාව. ආසාව මුල් වෙලා තමයි මේ දුටු පමණින්, ඇසූ පමණින්, ආග්‍රහණය කළ පමණින්, රස විඳි පමණින්, පහස ලද පමණින්, සිතට සිතුවිල්ලක් ආපු පමණින් ආස හිතෙන්නේ. ඉතින් මේක රාගය මුල් වෙලා හටගන්නකොට
මේ තණ්හාවට විශේෂිත නමක් කිව්වා කාමය මුල් වෙලා හට ගන්න හන්දා කාම තණ්හා කියලා. අර හයටමයි. අර හය කාමය මුල් වෙලා හට ගන්නකොට කාම තණ්හා. කාමය කියලා කියන්නේ මේ ආසාව හිතේ තියෙන. හිතේ තියෙන රාගය. ඒක මුල් වෙලා හට ගන්නකොට කාම තණ්හා කියලා කියනවා. තව සමහර කෙනෙක් ඔය හයටම ආසා කරනවා ආත්ම දෘෂ්ටිය මුල් වෙලා. ආත්මය දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ආත්මය කියලා කියන්නේ පාලි වචන කීපයක් තියෙනවා. නිච්ඡං නিত্য වූ දෙයක්. ධ්වං ස්ථිරයි. සස්සතං සදාකාලිකයි. ඊළඟට කියනවා සස්සති නැ අවිපරිණාම ධම්මං වෙනස් වෙන්නේ නැහැ. සස්සති සමං තතේව ටස්සති ඉරහඳ මහාමේරු පර්වතය වගේ හැමදාම පවතිනවා. මෙන්න මෙහෙම කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ආස කරනවා. බලන්න අපි ආදරය කරන පුතෙක්ව ගත්තොත් අපේම දරුවා ගත්තොත් එහෙම ඒ වගේම අපේ ස්වාමි පුරුෂයා ගත්තොත් අපේ භාර්යාව ගත්තොත් අපේ හොඳම හිතවත් කෙනා ගත්තොත් එහෙම අපි යාට ආස කරන්නේ ආදරය කරන්නේ කොහොමද? අපි කියන්නේ නිච්ඡං නিত্যයි මේ ආදරේ. මේ ආසාව මේ ආදරේ නিত্য වූ එකක්. ඊට පස්සේ පාලි වචනේ කියන්නේ නැහැ නිච්ඡං කියලා. නමුත් අපි කියනවා මේක නিত্য එකක්. ඊට පස්සේ ධ්වං මේ ආදරය ස්ථීර වූ එකක්. ඊට පස්සේ කියන සස්සතං මේ ආදරය සදාකාලික එකක්. බලන්න ඔබ කෙනෙකුට ආදරය කරන්නේ විදිහට නিত্যයි ස්ථීරයි සදාකාලිකයි. ඊට පස්සේ කියන අවිපරිණාම ධම්මං මේක කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියන සස්සති සමං තතේව ටස්සති ඉරහඳ මහමේරු පර්වතේ මහ පොළොව වගේ හැමදාම තියෙනවා. අපි කියන ඉරහඳ තියෙන තුරාවටමයි මේ බැඳීම කියලා. මෙන්න මේ අදහසින් මේ වචන වලින් මේ නিত্যයි ස්ථීරයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ ඉරහඳ තියෙන තුරාවටම පවතිනවා කියලා යම් කිසි කෙනෙකුට ආදරය කරනවා නම් කැමැති වෙනවා නම් ඒකට කියන්නේ වෙනම තණ්හාවක්. ඒකට කාම තණ්හාව කියන්නේ. ඒක බලවත් වැඩි. අර දුටු පමණින් ආසිතන එක සාමාන්‍ය එකක්. ඒක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෑ. නමුත් මේ බැඳීම මහා ප්‍රබලයි. ඒකට එක හන්ද කියනවා භව තණ්හා කියලා. භව තණ්හා කියන්නේ ආත්මීය අදහසින් ආත්මකෙන ස්ථීරයි කියන අදහසින් තමයි ආස කරන්නේ. ඒක භව තණ්හා. ඊළඟට තව ඒ භව තණ්හාව කියන්නේත් එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මේවටමයි ආස කරන්නේ. හැබැයි ආස කරන්නේ දුටු පමණින්, ඇසු පමණින්, ආග්‍රහණය කළ පමණින් නෙමෙයි. මේවා නිත්‍යයි, ස්ථීරයි, සදාකාලිකයි කියලා තමයි ආසා කරන්නේ. ඒක භව තණ්හා. තව සමහර කෙනෙක් ඉන්නවා ඒ අත්ව පිළිගන්නේ නැහැ පරලොවක්. මැරිලා උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. ආය උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. එයාලා හිතන්නේ මව්පියන් නිසා ළමෙක් ඉපදුනා ලෝකෙට. ඊළඟට බත් කාලා, කැවුම් කාලා, පිට්ටු කාලා, ඉන්දියාප්ප කාලා මෙයා ලොකු මහත් වුණා. ඊට පස්සේ මෙයා මැරිලා යනවා. එච්චරයි. ආය මෙයාට උපත නැහැ කියලා කල්පනා කරන්නේ. පරලොවක් පිළිගන්නේ නැහැ. ඊළඟට පව් කළොත් එහෙම අපාය යනවා කියලා පිළිගන්නේ නැහැ. පින් කරන කෙනා දිව්‍ය ලෝකේ යනවා කියලා පිළිගන්නේ. මෙලොව ජීවත් වෙන්නේ ආය උපදිනවා කියන අදහසක්වත් නැතුව කිසිම ගෑවිච්ච බවක්වත් නැහැ. මම ආය උපදින මිනිස්සෙක් නේ කියන මේ හැඟීම. එහෙම ඇත්තෝ ඉන්නවා. ඒකට බුද්ධ ශාසනයේ විශේෂිත නමක් කියනවා. ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. මේ පින්පව් විශ්වාස නොකරන එක,
පරලෝව පිළිගන්නේ නැති එක අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති එක මේකට කියන නම මොකද්ද නියත මිත්‍යා දෘෂ්ටිය උන්වහන්සේ සූත්‍ර දේශනාවක වදාලා මහණෙනි නියත මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල වූ බලවත් වූ තවත් අකුසලයක් නැතැයි මම ඔබට දේශනා කරමි කියලා මේ නියත මිත්‍යා දෘෂ්ටිකයට නියත ගතියක් තියෙනවා නියත උපතක් තියෙනවා එයා මැරිච්ච හැටියෙම මේක අද අතහැරියේ නැත්තම් මේ නියත මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ කියනවා යාට යතා භතං නික්කිත්තං එවං නිරේ කරේ උස්සගෙන ගිය බරක් බිමින් තිබ්බ වගේ ඔබ මැරිච්ච හැටි අපාය උපදිනවා කියලා නිරේ උපදිනවා කියලා මේ නියත මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල අකුසලයක් තවත් නැතයි මම කියමි කියලා උන්වහන්සේ වදාලා අපි දන්නව ආනන්තරේ පාප කර්ම කියලා පහක් තියෙනවා මව මැරීම පියා මැරීම රහතන් වහන්සේ මැරීම සංඝ ભેදය ඊළඟ එක මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම නැහැ ඒකට කියන්න ඕනි දූසිත සිතින් බුදුන්ගේ ඇඟේ ලේසලවීම කියලා දැන් මොකද ජීවක වෛද්‍යවරයා උන්වහන්සේගේ අර දේවදත්ත තෙරුන් ගලක් පෙරලපු වෙලාවේ සියුම් ආයුධයකින් එතන කපලා බුදුරජාණන් වහන්සේගේ අවසර අරගෙන කුණුලේ ටික ඉවත් කළා දැම්මා ඉතින් ඒක නිසා කියන්නේ දූසිත සිතින් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විනාශ කරන අදහසින් විපතක් කරන අදහසින් ලේසලවන කෙනාට විතරයි ආනන්තරේ පාප කර්මය වෙන්නේ මේම පහක් තියෙනවා මේ පහ කළොත් එහෙම කල්පයක් නිරයේ කියලා උන්වහන්සේ වදාලා හැබැයි කල්පය කියලා කිව්වේ කල්පේ පටන් ගත්ත දවස ඉඳන් අවසන් වෙනකන් නෙමෙයි අද නිරයට ගියොත් අද ඉඳන් මේ කල්පේ අවසන් වෙනකන් නිරේ ඉන්න ඔච්චරයි අද නම් එයා නිරයට යන්නේ හෙට නම් කල්ප ඉවර වෙන්නේ අද ගිය කෙනා හෙටම නිදහස් වෙනවා අනන්තර පාප කර්ම කරපු කෙනා ඒ වගේ මේ කල්පය පවතිනකන් විතරයි එයා නිරේ ඉන්නේ නමුත් අර පිම්පව් විශ්වාස කරන්නේ නැති මෙලව පරලව පිළිගන්නේ නැති අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති මේ කර්ම ඵල අදහන් නැති ඒව ගණනට ගන්න නැති මේ අසත්පුරුෂයින් නිරේ ඉපදෙනවා නිරේ ඉපදුනාට පස්සේ අර කල්පේ විනාශ වෙනකොට එයාලා මේ සක්වලේ තියෙන නිරයෙන් නිදහස් වෙලා වෙන සක්වලක තියෙන නිරයකට එයාලා යනවා ගිහිල්ලා එහෙ දුක් විඳින්න පටන් ගන්නවා එයාලගේ මේ දෘෂ්ටිය කොච්චර දරුණුද ඒ තාක්කල් වෙන සක්වලක නිරයක හරි දුක් විඳිනවා නමුත් ලෝ කල්ප විනාශ වෙනකොට මේ සක්වලේ නිරයින් නැත්තොනම් නිරයෙන් නිදහස් වෙලා සුගතියේ උපතකට එනවා අරැත්තන්ට ඒ අවස්ථාව ඒ වාසනාව නැහැ එයාලා වෙන සක්වලක නිරයට යනවා කවදානම් නිරෙන් නිදහස් වෙයිද කියලා හරියට කියන්න පුළුවන් කමක් නැහැ ඒක නිසා අම්මා මරණවට වැඩිය තාත්තා මරණවට වැඩිය රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කරනවට වැඩිය සංඝ ભેදය කරනවට වැඩිය දූසිත සිතින් සර්වඥන් ගැඟේ ලේසලවීමට වැඩිය බරපතලයි මෙලොව පරලොව පිළි නොගැනීම පිම්පව් විශ්වාස නොකිරීම ඒ වගේම අපාය දිව්‍ය ලෝක නොපිලි ගැනීම හැබැයි මේ අදහසින් ඉන්න කෙනෙක් අපාය යන්නේ තථාගතයන් වහන්සේම කියනවා අත් නොහරින ලද දෘෂ්ටි ඇතොත් පමණයි කියලා ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය අතහැරියොත් එයා නිරේ යන්නේ නැහැ අතහැරිය නැතොත් තමයි මෙයා මේ නිරය ගාමි වෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. ඉතින් අර මෙලව පරලව පිළිගන්නේ නැති ඇත්තෝ ඉන්නවා. පිම්පව් අදහන්නේ නැති ඇත්තෝ ඉන්නවා. අපාය දිව්‍ය ලෝක ගැන හිතන්නේ නැති අය ඉන්නවා. එයාලා තුලත් අර තණ්හා හය හට ගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා මේ හය හට ගන්නවා. එයාලා තුල මේක හට ගත්තහම
හරි ප්‍රබලයි ඒ තණ්හාව. අර දුටුපමණින් ඇසුපමණින් ඇතිවෙච්ච ආසාව නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වගේ. ඒක අනාගාමී වෙනකම්ම තියෙනවා. අර නිට්ටයයි ස්ථීරයි සදාකාලිකයි කියලා හිතපු ආසාව තේනවනේ. ඒකටත් වැඩිය බලවත් මමයි උපදින්නේ නැ කියන අදහස දරන කෙනාගේ තණ්හාව. මොකද එයා හිතන්නේ මේ ආසාව හොඳින් ඉටු කරගත්තත් කමක් නැ නරකින් ඉටු කරගත්තත් කමක් නැ. මම නරක දේවල් කළා කියලා යන අපායක් නැ. හොඳ දේවල් කළා කියලා යන දිව්‍ය ලෝකෙකුත් නැ. හොඳින් හරි නරකින් හරි මේ ජීවත් වෙන ටික කාලය තුළ කාලා බීලා සැපෙන් ඉන්න ඕනි කියලා විතරයි එයත් කල්පනා කරන්නේ. අන්නේ තණ්හාවට කියනවා අර මතු උපතක් විශ්වාස නොකරන බැවින් විභව තණ්හා කියලා. පැවැත්මක් එයා පිළිගන්නේ නැහැ. ඒක නිසා විභව තණ්හා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ වදාලා මෙන්න මේ කියන තණ්හා ටික අපි අපේ ජීවිතය තුළ දුරු කරගන්න ප්‍රහාණය කරගන්නට ඕනි කියලා. ඒ ප්‍රහාණය කර ගැනීම පිණිස අප විසින් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ වැඩපිළිවෙල? අප විසින් අපේ ජීවිතයට බොහෝ කොට පුණ්‍ය ධර්මයන්, ගුණ ධර්මයන් එකතු කරගන්න, ඒක රාශි කරගන්නට ඕනේ. අපි දන්නවා සදහැතියන් වුණාම එයාලා තමන්ගේ නිවසේ හැම දවසකම බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් අඩුගානේ පැන් එකක් හරි අනිවාර්යයෙන්ම පූජා කරනවා. එහෙම පූජා කරන්නේ නැති ගෙදරක් තරම් මූසල ගෙදරක්, අවාසනාවන්ත ගෙදරක් තවත් නැහැ. මේ ශාසනේ උණුසුමවත් වදින්නේ නැහැ ඒ වගේ අවාසනාවන්තයින්ට. ඉතින් ඒක නිසා මේ ලැබෙච්ච උතුම් බුද්ධ ශාසනය තුල අපි අපේ ගෙදර පුංචි හරි බුදු කුටියක් සකස් කර ගන්නට ඕනේ. වෙනම කාමරයක් නොවෙන්න පුළුවන්. ලැල්ලක් මත තැන්පත් කළ බුද්ධ ප්‍රතිමාවක් ඒකට කමක් නැහැ. බොහොම ආදරෙන් ගෞරවයෙන් තමන්ගේ ගෙදර ළමයි ටික එකතු කරගෙන අම්මා තාත්තා ප්‍රධාන වෙලා කල්යාණ මිත්‍රයෝ වෙලා ළමයිනුත් එක්ක මල් වට්ටියක් කඩලා පූජා කරන්න ඒකට අපිට මුදලක් යන්නේ. පොල් තෙල් ටිකක් කරගෙන ඇවිල්ලා පුංචි පහනක් දල්වන්න, හඳුන් කූරු එකක් පත්තු කරන්න, පැන් වේදුරුවක් තබන්න, ඊට පස්සේ ගෙදර පිරිස එක්ක ආදරෙන් ගෞරවයෙන් බුද්ධ වන්දනා කරන්න විනාඩි 10ක් 15ක් බොහොම ආදරෙන්. ගොඩාක්ම හොඳයි පුළුවන් නම් ඒ බුද්ධ වන්දනාවෙන් පස්සේ ඔය කරණීය මෙත්ත සූත්‍රය හරි, රතන සූත්‍රය හරි, මහා මංගල සූත්‍රය හරි, නැත්නම් අද එක සූත්‍රයක්, හෙට එක සූත්‍රයක්, ඊළඟ දවසේ තව සූත්‍රයක්, මේ විදිහට සූත්‍ර දේශනාවකුත් සජ්ජායනා කරන්න පුළුවන් නම්. ඊළඟට අපි තෙරුවන් වඳිනකොට පන්සිල් සමාදන් වෙනවා. එතකොට අපේ සීලය කියන කොටස සම්පූර්ණ වෙනවා. මල් පහන් ආදී පූජා කරනකොට යම්කිසි මට්ටමකට දානමය පිනක් හැම දවසකම අපේ ජීවිතයට එකතු වෙනවා. ඊට අමතරව අපි දන් පැන් පූජා කරනවා. ඊට අමතරව හැම දවසකම අර ප්‍රධාන විහාරස්ථානෙට දෙන දානවලට අමතරව හැමදාම දානමය පිනක් එකතු වෙනවා මල් පහන් පූජා කිරීමෙන්. ඊළඟට අපි අනිවාර්යෙන් පුරුදු කළ යත යුතුයි. දැන් අපිට තියෙනවා දානමය පින තියෙනවා, සීලමය පින තියෙනවා, ඊළඟට අවශ්‍ය මොකද්ද? භාවනාමය පිනත් හැමදාම පුරුදු කරන්නට ඕනේ. භාවනා කිරීමේදී ඉස්සෙල්ලාම අපි පුහුණු කරන්නේ, පුරුදු කරන්නේ ඉතාම සරල සමත භාවනාවක්. ටික කලක් පුහුණු කරන්නේ. ඒකට ගොඩක්ම වටිනවා තථාගතයන් වහන්සේ වදාළ මෛත්‍රී නැමැති භාවනාව. මේක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක්. මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන මේ කාරණාව. බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනා වඩන්න, එතකොට ඔබ සුවසේ නිදාගන්න කෙනෙක් වෙනවා. ඊළඟට ඔබ ඉතාම සුවසේ නෙළුම් මලක් විකසිත වෙනවා වගේ ප්‍රබෝධමත්ව අවදි වෙනවා, දවසම වාසනාවන්ත වෙනවා.
ඊළඟට උන්වහන්සේ වදාලා ඔබට නපුරු නරක සිහින පේන්නේ නැහැ මෛත්‍රී වඩනකොට ඔබේ මුහුණේ වර්ණය ඉතාම ප්‍රසන්න වෙනවා අනික් අය ප්‍රියමනාප කරන වර්ණයක් ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ඔබ දෙවියන්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා දෙවි ඔබට ආස කරන්න ගන්නවා දෙවියන් විසින් ඔබව ආරක්ෂා කරන්න පටන් ගන්නවා බලන්න මෛත්‍රී වඩන්න පුළුවන් නම් අපිව දෙවියන් විසින් අපිව මැනවින් ආරක්ෂා කර ගන්නවා එතකොට අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එන්නේ නැහැ අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න හටගන්නේ නැහැ ඕනෝන් මෛත්‍රී සිතින් යුතුව තව කෙනෙක් දිහා බලනකොට දවස කොච්චරනම් ප්‍රබෝධමත් වෙනවද විහාරස්ථානෙක උනත් ලොකු ස්වාමින් වහන්සේ පොඩි හාමුදුරු කෙනෙක් දිහා මෛත්‍රියෙන් තොරව බැලුවොත් උන්වහන්සේගේ හිත කොච්චර දූෂිත වෙනවද ඒ දවසම අවාසනාවන්තයි නේද ඒ වගේ තමයි අම්මා කෙනෙක් දරුවෙක් දිහා වැරදි දූෂිත සිතකින් බැලුවොත් කේන්තියෙන් බැලුවොත් ඒ දරුවගේ ජීවිතයට පුදුම අවඩක් එකකින් ලැබෙනවා ඒ වගේම අක්කා නංගි දිහා බැලුවොත් දූෂිත සිතෙන් නංගි අක්කා දිහා බැලුවොත් ස්වාමි පුරුෂයා භාර්යාව දිහා බැලුවොත් භාර්යාව ස්වාමි පුරුෂයා දිහා බැලුවොත් ඒක තුල විශාල මානසික ප්‍රශ්නයක් හිත තුල හට ගන්නවා ඉතින් ඒක නිසා මෛත්‍රිය වඩන්න පුළුවන් නම් හදවතින්ම ඒක පුදුමාකාර වාසනාවන්ත කුසල කර්මයක් මුළු ජීවිතේම වාසනාවන්ත කරන සඵල කරන මහා පුණ්‍ය ධර්මයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ මෛත්‍රිය කියන එක පැත්තකින් භාවනාවක් විදිහට පුරුදු කරන්නට ඕනි ඒ විතරක් හැබැයි මදි විශේෂයෙන් අවශ්‍ය වෙනවා තමන් මෛත්‍රී කරන තමන්ගේ ගෙදර ඉන්නවනේ සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ගෙදර ගත්තොත් වැඩිහිටියන් ලෙස ආච්චි සීයා ඉන්නවා අට අම්මා තාත්තා ඉන්නවා සමහර අම්මගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා තාත්තාගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා ඊවස්සේ ළමයි ටිකක් ගෙදර ඉන්නවා සාමාන්‍ය හැම පවුලකම එහෙම නැහැ සාමාන්‍ය ඔය පිරිසක් ඉන්න පුළුවන් ඉතින් මේ පිරිස මෛත්‍රී වඩනවා නම් ඒ පිරිස ඒ ගෙදර ඉන්න හැම කෙනාම කල යුතු දෙයක් තියෙනවා ඒ තමයි අර මෛත්‍රී භාවනාවට අමතරව ඇති තැනත් නැති තැනත් ගෙදර කට් පිරිස ඉන්න තැනදිත් නැති තැනදිත් මෛත්‍රී සහගත කාය කර්ම පැවැත්විය යුතුයි අපි හිතමු කෙනෙක් ගැඳුම් පැළඳුම් ටිකක් එළිය දාලා තියෙනවා එයාව නෑ පේන්න වස්සේනවා බණින් නැතුව කෑ ගහන්න නැතුව මෙහෙම දාලා යනවද කියලා කේන්ති ගන්න නැතුව අන්න මෛත්‍රී සහගත කාය කර්මයක් බොහෝ මෛත්‍රියෙන් ඒ ටික අරගෙන ගෙනවිත් තියනවා නමල පිළිවෙලකට ඊළඟට අපේ ගෙදර කෙනෙක් ගැන කතා කරනවා ඒ කතා කරන මොහොතෙදිත් එයා ගැන මෛත්‍රියෙන් යුතුව කතා කරන්න පුරුදු වෙන්න ඕනි ගෙදර හැමෝම ගැන කිසිම කෙනෙක් ගැන හිත දූෂිත කරගෙන තව කෙනෙකුට එයා ගැන වචනයක් කතා කරන්න හොඳ නැහැ මෛත්‍රී සහගත වචී කර්ම හිතන එකම සිතුවිල්ලකින්වත් තමන්ගේ දරුවෙක් ගැන නෑදෑයෙක් ගැන ස්වාමි පුරුෂයා ගැන භාර්යාව ගැන දූෂිත සිතින් හිතන්නට හොඳ නැහැ හිතන හැම වචනයක්ම ඔහු සුවපත් වෙන්න ඔහු දියුණු වෙන්න ඔහු යහපත් වෙන්න ඔහුගේ තේ කේන්තියක් ඇති වුණත් හිතන්න ඕනි මොහුගේ හිත තුල කේන්තිය නැති වේවා මොහු සැපවත් වේවා සාන්ත වේවා මේ විදිහට මෛත්‍රී සහගත මනෝ කර්ම ඒ කියන්නේ හිතෙනුත් මෛත්‍රියෙන් ඉන්න ඕනේ වචනයෙනුත් මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ කයෙනුත් ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන උයන පිහින දේවල් ටික ඒ වගේම ඇඳුම් පැළඳුම් සෝදා දීම කෑම බෙදීම ගේ දොර අතු කෑම මේ හැම දෙයක්ම මෛත්‍රියෙන් යුතුව කරන්න ඉගෙන ගන්න ඕනි දරුවනුත් එහෙමයි අම්මා තාත්තට ස්වාමි පුරුෂයාත් එහෙම කරන්න ඕනි භාර්යාවට භාර්යාවත් එහෙම කරන්න ඕනි ස්වාමි පුරුෂයාට මේ නිවසට මෙත් වඩන්න හැමෝම පුරුදු වෙන්න ඕනි ඉතින් අද අපේ කාල වේලාව අනුව ඉතාම කෙටියෙන් මම නිවසට මෙත් වඩන හැටි කියන්නම් ඔබ අසාගෙන ඉඳලා පාඩම් කරගෙන අද ඉඳන් පුරුදු කරන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ගෙදරට විපතක් කරදරයක් නැතුව ඉතාම සුවසේ ජීවත් වෙන්න ඒ මෛත්‍රී භාවනාව වැඩිමෙන් පුළුවන් වෙනවා මේ විදිහට ඔබ කැමැති ඕනි මිරියව්වක ඉඳලා
मे विधिट वडा मेत् वडा वाड़ी वेला हिटाटिक मम कियन विधि आगन इनबट तेरे वेतकोट मम वैर नेक्वेम्मा तरह नेक्वेम्मा दुख नेक्वेम्मा सुवसे जीवत्वेम्मा मामिन्म मे निवसे सिटिन प्रधान जनया वैर नेतो वित्वा तरह नेतो वित्वा दुख नेतो वित्वा सुवसे जीवत्वित्वा मे निवसे सिटिन आरक्षक देवतावो वैरनेतो वित्वा तरहनेतो वित्वा दुःखनेतो वित्वा सुवसे जीवत्वित्वा ईट अमतरव मे निवसे सिटिन सियलु मनुष्यो कियला मेत् वदन्नर वाक्यदल ईट अमतरव मे निवसे सिटिन सियलु सत्वयो कियला मेत् वदन्न एतकोट निवसे सिटिन अधिपति जनया सियलु देव आरक्षक देवतावो सियलु मनुष्यो सियलु सत्वयो मे कोटस हतरट वैर नेत्तो वित्वा तरह नेत्तो वित्वा दुख नेत्तो वित्वा सुवसे जीवत्वेत्वा किन वाक्य हतर युदागन एक कोटसकट दहावार बैगिंग वागे मेत्वाडान इसलम तमांट एतकोट ओबे निवस ओबे गेदर महाभावनामय पिंग्रेसन निवसाक गेदराक बावट पात्तेला ओबे जीविते कांतेम सुपात्तेनवा सेपवात्तेनवा इतिंग अददाव सिताम सद्धावेन गौरवयन युत्तुव मे उदारतर सद्धर्म देशनाव सिदुकरवा मुलु लोकयटम धर्मदानय लबादेमिन अग्रगण्य धर्मदानमय कुसलय सिदुकरगान्ने गंपह वरपलान उडुतुत्तिरिपिटिये पदिंचि पीके लीलावती पिन्वत् मौतुमिय एवगेम चंद्रकांति समरसेकर पिन्वत् महात्मिय ए पिन्वत् देपोल इताम सतुटुवेन्न प्रीतिमत्वेन्न अपविसिंग अद समस्त लोकयटम अग्रम दानय धर्म दानय लबा देमिन अपे मुलु जीवितेम सपवत् करन ससरम सुवपत् करन महानीय पुण्य धर्मयक जीवितेट एकतु करगत्ता कियला ए पिन्वतुन साधु कियला सेनसेन्न अद दवसे अरमुन परलो सपत् माया दुन्ने समरसेकर महतानंट पियतुमानंत पुण्यानुमोदना किरीम पल्लेवेल गंगोडविल पौले देमव्पियंट आनंद रत्नायक महात्माट पुण्यानुमोदना किरीम जयवती कुसुमावती मिल्टरी रालहामी सोमा दंबदेनिय आराच्चि गुणरत्न बंडा मार्टिन सिंह तित्तपत्तर मुदलाली हेरस सिंह जेन सिंह मेरी नोना चार्लिस सिंह मेनिक दिशावे कत्ते अम्मा सोमरत्न कस्तुरी यन ज्ञातींट पुण्यानुमोदना किरीम अपवत्वे वदाल कपुदूवे श्री गुणालंकार गौरवनीय स्वामीन वहन्सेट पुण्यानुमोदना किरीम नम संदहन कल परलो सपत्ते स्वामीन वहन्से पियतुमानन प्रधान वर्ग परंपरागत ज्ञातीन मे पिंग अत्पत्वेवा ओंगे परलोक जीवित वासनावंतवेवा सप बहुलवेवा मुलु ससर गमनम सुवपत्वेवा ससर दुखिं आत्मिदेवा बुद्धादि महोत्तमयं निवी सनसे पेमिन वदाल शांत प्रणीत लोकोत्तर अजरामर अमूर्त महा निर्वाण अवबोधयं सनसीम लभत्वा कियला साधु कियला प्रार्थना करंड बौद्ध्या नालिकावे निर्मातृ अतिपूजनी अपकल्याण मित्र धरनागम कुशलधम्म नायक माहिमिपाणन वहन्सेटत् एहि सियलु कार्य मंडलेटत् धर्म देशनाव सिदुकल देशकयानन वहन्सेटत् मेपिन बलेन निरोगी सुव दीर्घायुष
වඩා අභිවර්ධනය වේවා කියලා සාදු කියලා සෙත් පතමු. දායකත්වයේ දරණ පීකේ ලීලාවතී මහත්මියට චන්ද්‍රකාන්ති සමරසේකර මහත්මියට ඒ පවුල්වල පින්වත් සෑම දෙනාටම දූ දරුවන්ට සහභාගී වුණ ඥාති හිතයිසී මිත්‍රාදී හැම සියලු දෙනාටමත් එකසේම මේ පුණ්‍ය ධර්මය ලැබේවා. මෙලොව වශයෙන් ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා. පරලෝක වශයෙන් සුගති සැප ලැබේවා. මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන බුද්ධාදී මහෝත්තමයන් නිවේසනසේ පැමිණ බදාල සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාම රමූර්ත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානීය ධර්ම දේශනා කරවීමේ ධර්ම දානමය පින නිවන් පිණිසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංස ධර්ම බලය සෑම දිනාටම මෙලව යහපත පිණිස පරලොව සුගතිය පිණිස සාන්ත නිර්වාණ ප්‍රතිලාභය පිණිස පවතිවා. සුවපත්වේවා සුවපත්වේවා සුවපත්වේවා. අද ධර්මදේශක දේශනාවේ දේශකයානෝ කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනේ සේනාසනාධිපති අතිගෞරවාර්හ දොළොස්වල උදිතිතීර